දරුවෝ එක්ක මැෂිමක් වගේ ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්න පුරුදු කරන්නේ කොහොමද බ්‍රේන් එක හැදිලා තියෙන්නේම මිනිස්සෙක් ඉගෙන ගන්න එතකොට මේ ලර්නින් ස්ටයිල් එක හඳුනා ගන්න අද අපේ මිස් තුලින් ඔන්න මම කතා කරන්නේ මේ ස්කෝලේ යන බබාලා ඉන්න ස්කෝලේ යන දරුවෝ ඉන්න අම්මලට ඉතින් මේ ස්කෝලේ යන දරුවෝ ඉන්න අම්මලා අපිට කතා කළ කියන හුඟාක්ම ලොකු කාරණාව සහ දරුවෝ අපේ උපදේශන සේවාවන් වලට අරගෙන ඉන්න ප්‍රධාන කාරණාව මේ ලර්නින් ඩිසෝඩර්ස් එහෙම නැත්නම් ලර්නින් ගැටලු ස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නෙ නැහැ පාඩම් කරන්නෙ නැහැ මතක හිටින්නෙ නැහැ ඔන්න ඔය වගේ කරුණු කාරණා තමයි කතා කරන්නේ ඉතින් ඔබ දැකලා ඇති ඕන තරම් YouTube නාලිකාවල කොහොමද දරුවන්ට මතක තියාගන්නේ කොහොමද ස්ටඩි කරවන්නේ කියලා දෙනවා නමුත් ඔය කොහොම කියලා දුන්නත් මේකේ තියෙනවා මූලික වශයෙන් බේසිකලි දැනගන්න ඕන කාරණා ටිකක් දෙමව්පියෝ දරුවෙක්ව මැෂිමක් වගේ ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්න පුරුදු කරන්නේ කොහොමද කියලා මම ඒකට පුංචි ටොපික්ස් කීපයක් විතරයි කරන්නේ දැන් අම්මලා ගොඩක් අපිට කතා කරන්නයි ඉතාම ආතතියෙන් පසු වෙන්නේ සමහර වෙලාවට අම්මා ඩිප්‍රෙෂන් වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා අම්මා සමහර වෙලාවට අපි කියන්නේ ඇන්සයිටි කියලා අම්මට නිකන් හරි කාන්සාවෙන් ඉන්නේ පීඩණයෙන් ඉන්නේ දරුවා පාඩම් කරන්නේ නැහැ කියලා. ඉතින් ඇයි අපි මෙහෙම පීඩනයක් ඇති කරගන්නේ? ඉතින් එහෙම පීඩනයක් ඇති වුනහම වෙන්නේ මොකද්ද? දරුවට ආපස්සට අර පීඩනය දෙනවා පාඩම් කරන්න කියලා. මොකද අම්මලා බයයි දරුවා පාඩම් නොකර විභාග ෆේල් කරගනි. ඊට පස්සේ අනාගතේ මොනවද වෙන්නේ? ඔය වගේ දේවල් වලටනේ අම්මලා මේ බය වෙලා ආතතිය ඇති කරගන්නේ. ඉතින් එහෙම ආතතිය ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හුඟක් අවබෝධයෙන් යන්න මේ කරුණු කාරණාවලදී දරුවෙක් කවදාවත් දරුවෙක් කියලා කියන්නේ දැන් අපි රෙඩි හිටියෝ නම් අපි දන්නවා මනෝ විශ්ලේෂණයේදී අපිට තියෙනවා ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා තුනක් මිනිස්සෙකුට. ඉතින් මේ දරුවගේ ඉඩ් එක ඇතුලේ ඉන්න දරුවව අපි හඳුන ගන්න ඕනේ. ඉතින් අපි එයාගේ සුපර් ඊගෝ එක හදන්න නිමේ ඉගන්නලා සේරම කරලා හදන්නේ. එතකොට ඒක හදද්දී අපි අර ඉඩ් එකේ ඉන්න දරුවව තේරුම් ගන්නේ නැහැ. මොකද ඉද්දකේ ඉන්නේ ස්වාභාවික ආශා තියෙන දරුවෙක්. ස්වාභාවික ආශා හැම මිනිස්සෙකුටම පොදු ඒව තියෙන දරුවව යඳුරගෙන තමයි අපි අනිත් දේවල් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දරුවෝ පොඩි කාලේ අම්මලා කරන දෙයක්. මොකද අම්මලා හරියට කැමති බබාලා කෑම කනවට. දැන් උගන්නනෝ වගේම තමයි යෝගත්. කෑම කනවට කැමති නිසා වෙන්නේ ඒගොල්ලෝ කොහොම හරි දරුවට කෑම ටික කවා ගන්න එක ක්‍රමයක් පාවිච්චි කරනවා. හැබැයි ඔබ කවදා හරි දැකලා තියෙනවද නොකා ඉඳලා මියගිය දරුවෙක් මේ දරුවා කෑම අහන්න තුම මෙරුණා කියලා නැහැ. දරුවෙකුට කෑම නැති වෙනකොට යා මොනවා හරි හොයාගෙන කනවා. මම දැකලා තියෙනවා එක දරුවෙක් මේ යට කෑ බඩගිනි වෙලා පොල් කුඩු වගේ අතිමුණ ගෙදර අරගෙන කාගෙන කාගෙන ගියා. ඉතින් ඒ දරුවා බඩකින්නන යමක් හොයාගෙන කනවා. ඉතින් ඒක නිසාවෙන් දරුවට බල කරලා අමාරුවෙන් ගටට දාලා ගිල්ලලා එහෙම කරන්න එපා. මොකද මේ ස්වාභාවික ආශා තුල තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන ඒකට අවශ්‍ය එක දුන්නොත් හරි. දරුවා කැමති නම් කෑම කන්න මොන විදියකට හරි එයාගේ රිද්ම් එක අපිට අඳුරගන්න පුළුවන් නම් එයා කන කෑම අඳුරගන්න පුළුවන් නම් එයා කන ස්ටයිල් එක එයා ආස විදිය ඒ දේවල් අඳුරගන්න පුළුවන් නම් අපිට දරුවට බල කළ කෑම කවන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. බඩගිනි නිසා දරුවා කයි. බඩගිනි වුණාම කොහොමත් කනවා. එයාගේ කැමති විදියට එයාට ලැබුණාම එයා කනවා. අනවශ්‍ය විදියටත් කන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිසා අපි මේ ලොකු වැරද්ද ගැනීමක් කරන්නේ. ප්‍රධානම දේ තමයි දරුවා කැමති එක අඳුර ගන්න දරුවගේ දිසා එකතුල එහෙම නැත්නම් අපි එකට කියන කැමැත්ත හඳුන ගන්න. දැන් ගොඩක් දරුවන්ගේ අපි කියනවා එයාගේ ඉගෙනුම් විලාසය. එහෙම නැත්නම් අපි එකට කියන්නේ ලර්නින් ස්ටයිල් එක. හැම මිනිස්සෙකුටම තියෙනවා තමන්ගේ කියලා වෙනම ස්ටයිල් එකක්, ලර්නින් ස්ටයිල් එකක්. කැම කද්දිත් එහෙමයි. දැන් අපි කැම කන්න කැමති විදිහක්, කැමති දේවල් තියෙනවනේ. එක එක දරුවෝ කැමති එක එක ටේස්ට්. අපි දරුවන්ව සමහරවිට කැම කන්නේ කියලා ගෙනාවම අපි බලනවා එයා මොන ටේස්ට්ද? මිල්කි ටේස්ට්ද? ස්වීට් ටේස්ට්ද? එහෙම බලනවා මොන ටේස්ට් එකේ බෙද්ද කියලා. ඒ විදිහටම තමයි මම මේක කැම කන එක සම්බන්ධ කරගෙන ඔබට පාසියෙන් තේරුම් ගන්න. එතකොට මේ ස්ටයිල් එක අපි හඳුන ගන්න ඕනේ විලාසය. එතකොට මං කියවනේ යා කෑම කනවා බඩගිනි වුණාම. බඩගිනි වෙනවා කියලා කියන්නේ යාගේ ස්වාභාවික ආශා. ඔය ඇතුළෙම තියෙන මිනිස්සුගේ මූලික අවශ්‍යතාවල තියෙන අපි ඉඩකේ කියලා කියන්නේ එතන තියෙන අවශ්‍යතාවය. ඒ වගේම තමයි ඉගෙනීමත් මිනිස්සෙක් කියලා කියන්නේ
බ්‍රේන් එක හැදිලා තියෙන්නේම මිනිස්සෙක් ඉගෙන ගන්න මා පොඩි ළමයි හැදිලා තියෙන්නේම ඉගෙන ගන්න කිව්වොත් නිවැරදියි මොකද ඒගොල්ලන්ගේ වැඩේම ගවේෂණය කරනවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා එයාලට පිපාසාවක් අර කණේකටත් වඩා ලොකු පිපාසාවක් ඉගෙන ගන්න එක. ඉතින් අපි ඒක හරියට ටච් කරලා එතන තැන ඉගෙන ගත්තොත් ඔය බබෙක්ව මැෂිමක් වගේ උගන්වන්න පුළුවන්. අපි කරන්නේ ඒක කරන්නේ නැතුව අපිට ඕන දේ තමයි අපි දරුවගෙන් හොයන්නේ. කියන්නේ දරුවා කැමති මොකද්ද? එයාගේ ගෙනින් විලාසය හේවත් ලර්නින් ස්ටයිල් එක මොකද්ද? ඒක අඳුනගන්නේ හැබැයි එයාගේ ලර්නින් ස්ටයිල් එක අපි අඳුනගත්තට අර කන දේ වගේම තමයි දැන් කන්න යාට අපි බඩගිනි නිසා කන්න උරු කරනවා නමුත් කන දේ තීරණය කරන්නේ අපිනේ කන්න ඕනේ මේකයි පුතේ කියලා අන්න එතන ඔබට තීරණයක් ගන්න පුළුවන් අපි දෙන දේට තමයි යා උරු වෙන්නේ එයාට පොඩි කාලේ ඉඳලාම බත් දුන්නොත් එයා දන්නේ බත් කන්න එයාට පොඩි කාලේ ඉඳලා මස් විතරක් නම් දීලා තින්නේ යා කන්න කැමති මස් එහෙම නැත්නම් පළතුරු විතරක් නම් දීලා තින්නේ පළතුරු තමයි යාගේ හොඳ ආහාරය කැමති ආහාරය වෙන්නේ යාගේ පුරුද්ද වෙන්නේ ඒ වගේ අපි ඔන්න ලර්නින් ස්ටයිල් එක අඳුනගෙන අපි මොනවද යාට ලර්නින් දෙන්නේ කියන එක තමයි ඊළඟ එක අපි දෙන්නේ මොකක්ද තාරකා විද්‍යාව කියලා හිතන්නකො අවුරුදු දෙකේ දරුවෙකුට තාරකා විද්‍යාව උගන්වන්නකො කොහොමද අවුරුදු 5 10 දී ආයේ ගැන කියන ලස්සන ඔබ දැකලා ඇති උන් තරම් මේවා ඉතින් ඒ විදිහට අපිට මැෂිමක් වගේ උගන්වන දරුවෙක් හදාගන්න පුළුවන් එයාගේ ඩිසයින් එකේ එහෙම නැත්නම් එයාගේ සහජ ආශාවල තියෙන මොකක් හරි එකක් හොයාගෙන ඒ ලර්නින් ස්ටයිල් එක හොයාගෙන ඒකට තවත් ගැළපෙන එයා කැමති පෝෂණීය දෙයක් එතෙන්ට ඇතුල් කරන්න කැමති විෂයක්. එහෙම නැත්නම් අපි කැමති විෂයක් හරි කමන්නේ ලර්නින් ස්ටයිල් එක හරි ෆලෝ කරලා දුන්නොත් ඒක එයා කරගෙන යනවා. මං හිතන්නේ ඔබට ඉතා පැහැදිලි මම මේ කියන කාරණාව. අර දරුවන්ට කන කොට දැන් කෑම කෑවහම දඬුවම් කරන්න කෑම නොකෑවහම කෑම කෑවහම තෑගි දෙන්න ඉන්නේ වගේ ඒවා වශ වෙන්නේ නැහැ. Taman කැමති දේ කරන්න දුන්නහම මොකද අපි දැන් අමතර දෙයක් යාට යාම කැමති දෙයක් කරාට පස්සේ අපි දැන් කසාය එකක් බොනවා නම් සීනි ටිකක් දෙනවා. ඒ වගේම ඕනේ අපි සීනි ටිකම නම් කන්න දෙන්නේ. මොකද දරුවා කැමති දේ නම් කරන්නේ යාට අමතරව අපි තෑගි දෙන්න ඕනෙත් නැහැ. දඬුවම් දෙන්න ඕනෙත් නැහැ. ආතති ගන්න ඕනෙත් නැහැ. අපි කැමති දේ හඳුන ගන්න. දරුවගේ ලර්නින් ස්ටයිල් එක හඳුන ගන්න. දැන් අම්මලහයි මොකද්ද මේ ලර්නින් ස්ටයිල්? ලර්නින් ස්ටයිල්ස් තියෙනවා ලංකාවේ නැති වුණාට ගොඩක් දියුණු රටවල ලංකාවේ මම දන්නේ කවද මේ අධ්‍යාපන රටාව හැදෙයිද කියලා ලර්නින් ස්ටයිල් එක මම නම් මගේ ළඟට ආවොත් දරුවෙක් මම බලනවා යාගේ ලර්නින් ස්ටයිල් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ලර්නින් ස්ටයිල් සමහර අය විෂුවල් ස්ටයිල් එකට කැමති. ඒ කියන්නේ එයාට ඔළුවට ගොඩාක් යන්නේ විෂුවල් එක. සාමාන්‍යයෙන් කොහොමත් මිනිස්සුෝ විදිහට ගත්තම අපිට විෂුවල් ස්ටයිල් එකකින් යන ප්‍රසන්ටේජ් එක වැඩි වැඩි හිටියෙකුට උනත්. නමුත් සමහර දරුවෝ විෂුවල් ස්ටයිල් එකට තමයි වඩාම ආශක්ත වෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා ලිස්නින්. ලිස්නින් හුඟක් අඩුයි. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ සකස් වෙලා තියෙන්නේ මේ ලිස්නින් වලට. ලිස්නින් හොඳයි. නමුත් ලිස්නින් වල thinking pattern එක හරි මේ අමාරුයි මේ විෂුවල් වලට වඩා අමාරුයි ගන්න ප්‍රමාණය ඇතුළට. එතකොට සමහර දරුවෝ රීටින් ඒ වගේ එයාගේ ස්ටයිල් එකක් තියෙනවා ඉගෙන ගන්න. සමහර දරුවෝ විෂුවල් ඇන්ඩ් ලිස්නින් දෙකම. සමහර අය විෂුවල් ඇන්ඩ් රීඩින් ඒ වගේ අය ඉන්නවා. ඔය සමහර චිත්‍රපටි බලද්දි එහෙම අකුරු ටික කියවනවා අර ස්පීඩ් එකෙන් චිත්‍රපටිය බලාගෙන ඉන්නවා අකුරු ටික නිකම්ම කියවනවා. එහෙම දරුවොත් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ ස්ටයිල් එක හඳුන ගන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා ඒ කිසිම දෙයකට කැමති නැහැ. අපි දැන් ওই සමහරක් විසිරීමේ ගැටලු තියෙන සුබක දරුවන් පවා සුබක දරුවෝ කියන ලෝකේ වෙනස් කරන දරුවෝනි ජීනියස්ලා කියන ඒගොල්ලොත් ඉන්නවා එකකටවත් කැමති නැති. ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් ඕනේ. ඒගොල්ලන් ඉගෙන ගන්න යමක් කරලම තමයි කර කරුවේ නැත්නම් එයාට මුකුත් මතක නැහැ. ඉතින් ඒ වගේ දරුවොත් ඉන්නවා. ඒකට ප්‍රැක්ටිකල් ස්ටයිල් එකක්. එතකොට මේ ලර්නින් ස්ටයිල් එක හඳුන ගන්න. ඊට පස්සේ දෙවනියට එයා කැමති සබ්ජෙක්ට්ස් පුළුවන් තරම් බලන්න පුංචිම කාලේවට අඳුර ගන්න පුළුවන් බබා කැමති සබ්ජෙක්ට්ස්. ඒ සබ්ජෙක්ට් එක ටච් කරොත් මැෂිමක් වගේ දරුවා ඉගෙන ගන්න. ලර්නින් ස්ටයිල් එකයි සබ්ජෙක්ට් එකයි දෙකම හරියට අම්ම කෙනෙකුට අඳුර ගන්න පුළුවන් නම් බබෙක්ගේ ඒ බබාව ඉගෙන ගන්න එක වාට ඔයාට නවත්තන්න බැරි වෙනවා. එපා ඕගොල්ලෝ එපා කිව්වත් දරුවා ඉගෙන ගන්නවා. ඉතින් ඒ විදිහට දරුවන්ව උගන්වන්න මැෂිමක් වගේ උගන්වන්න පුරුදු කරන්න අපිට තියෙන්නේ පුංචි කෑල්ලක් දරුවගේ තේරුම් ගන්න. ඒ දරුවගේ අභ්‍යන්තරය මේ දරුවා කවුද කියන එක ඉතාම හොඳින් අඳුරගන්න එක තමයි. එහෙම නැතුව දරුවට දඬුවම් කළා ආතති අරගෙන කෑගාලා මේ අන සිස්ටම් එකේම දරුවා යවලා දරුවා කවුද කියලා අඳුරගන්න නැතුව කොහේ හරි තීන විෂයමාලාවක් ගෙනලා දරුවට දාලා එහෙම යන්න අමාරුයි. හැබැයි මම මේ මොනවා කතා කරත් සමහර විට ඔබේ අධ්‍යාපන රටාව දරුවගේ අධ්‍යාපන රටාව රටේ තීන රටාවට දරුවට යන්න වෙයි. නමුත් පුළුවන් තරම් බලන්න ඒ දේවල් එක්ක මම මේ කියපු විද්‍යාත්මක සත්‍ය මූ කරලා දරුවව මැෂිමක් වගේ උගන්වන්න බුද්ධිමත් හොඳ දරුවෙක් හදාගන්න ඔබට පුළුවන් මේ ටික අවබෝධ කරගන්නවා නම් මේක කරන්න ඕනේ ලොකු නම් නෙමෙයි. චූටි කාලේ ඉඳලම බලන්න කොයි වෙලාවෙ හරි මම මේ කතා කරනකොට දරුවට අවුරුදු දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන්
දහය වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ කොයි වයසක වුණත් බරුවා ඔබට පුළුවන් මම මේ කියන විද්‍යාත්මක කාරණාව දරුවට ඇප්ලයි කරලා පුළුවන් තරම් දරුවව දක්ෂ දරුවෙක් කරන්න මග පාදකන්. ඔබට අවශ්‍යයි නම් අපි උපදේශන සේවාවක් තියෙනවා අපේ කතා කරලා දරුවා පිළිබඳව ඇසස්මන්ට් එකක් අරගෙන හිම කතා කරන්නත් ඔබට පුළුවන් ඉගෙනීමේ ගැටලු සම්බන්ධයෙන් මගේ ආයතනයක් තියෙනවා දරුවන්ව උපදේශනය කරන එතෙන්ට හරි හොට්ලයින් එකට හරි කතා කරලා ඔන්ලයින් කවුන්සලින් එකක් හරි අරගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නම් නැත්නම් ඔබට ගැටලු තියෙනවා නම් ওই සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් කොටසට දාන්න මම පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරනවා පුළුවන් ඉක්මනින් ඒකට උත්තරයක් ලබා දෙන්න. ඉතින් ආරාධනා කරනවා හැම දිනාටම අපේ මිස් නාලිකාවේ කරන් දෙන්න ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව තමයි මේ හැම දෙයක්ම ඔබ වෙත අරගෙන එන්නේ අපේ අනාගත පරපුරේ සෞඛ්‍ය යහපත් පවත්වා ගන්න සතුටින් ඉන්න පරපුරක් අපිට අනාගතේ බිහි කිරීමේ අරමුණේ. දරුපැටියෙකු කුස පිලිසඳ ගද්දා සිට ලොකු මහත් වන තෙක් මවකට අවශ්‍ය සියලු දැනුම කැටි කරගත් බේබි කෑ කට්ටලය ඔබේ දරුවා වෙනුවෙන් ඌ වටිනාම තෑග්ගයි. මෙම අංකයට කෙටි පණිවිඩයක් එවා ඔබේ පැකේජය අදම වෙන් කරවා ගන්න. 0766 0666 7777